हाय बोवन अलू वीडियो की अब यादव कथा करें अंडी प्रियस मादिगे मोटर एक हाइब्रिड बैटरी सर्विस कराने को मेके बैटरी का कलवगा नवत बैटरी एकलास कराने को मेन मेकिन करण कारण अभी कल कथा कर एक्सीो वाहन एक इधर प्रियस इट तर मकना एक्वा एक्सीो देख एकाकार तिगुना प्रियस पड़ पड़े काम की तीन अभी तंदर गई බලමු මේක කරන්න කොහොමද කියලා පියවරෙන් පියවර. රයිට් මේ තියෙන්නේ ප්‍රියස් මෝටර රථයක. ඇත්තටම අර අපි කලින් වීඩියෝ එකේ කතා කරා ඇක්වා ඇක්සියෝ වල හයිබ්‍රිඩ් බැටරියක තියෙන්නේ පැසෙන්ජර් සීට් එක යට. නමුත් ප්‍රියස් වගේ මෝටර රථවල මේක ස්ථාපිත කරලා තින්නේ බූට් ස්පේස් එක. එහෙමත් නැත්නම් වාහනේ ඩිකි එක විදියට අපි සලකන කොටසේ අභ්‍යන්තරය තමයි බැටරියක ඉන්ස්ටෝල් කරලා තින්නේ. ඔයගලන්ට පේනවා පිටිපස්ස ඉස්සරහ සීට් දෙක, ඊට පස්සේ පිටිපස්සේ සීට් දෙක. පිටිපස්සේ සීට් දෙකෙන් පස්සේ තියෙනවා අපට බඩු බාහිරාදය පටවගෙන යාම සඳහා ඉඩ කඩක් බූට් ස්පේස් එක කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ ස්පේස් එකේ තමයි බැටරිය එක ස්ථාපනය වෙලා තින්නේ. බලමු අපි කොහොමද මේක එළියට ගන්න කියලා. मुलिम अभी मेन मे विधिट मेहल आवरण वत्कर वत्कर पास मेके अब बकटे कट अयंकर पुलवा अयंकर पास पेनमें प्यावीलो प्यावील तेम मेन मे विधिट अब हाइब्रिड बैटरी रिजु दकी मेहकिया तीन रईट होगा पेन मेके अभी कालीकर एक्सीो एक्सीो मोटर अतम हेम एक मे सर्विस प्लग अंतर्गत है सर्विस प्लग खाली इवत करना पेन आर सेफ्टी क्लीक विद्यम तीन इत बलम कोटसम कोटसम करगने को रईट अभी पलवनीय करणदीता सर्विस प्लग रिमूव करगाने का गलवगाने का पेन मैंने मे विधि अट सर्विस प्लग के लक पन इट पास अब मे क्या इहलोसा सर्विस प्लग इवत्कनी हेकिव तीन मैंने मे विधि सर्विस प्लग के अंकर दें आप सिस्टम में डिस्कनेक्टाला तीन हाई वोल्टेज कंप्लीट कालीन कथाक्रवागेम सीरीस बिंदेटा अवसान रईट सर्विस प्लग के आप रिमूव करा इलांग मैंने मे स्थाने मे के ऑक्सिलरी बैटरी प्रियस मादिले ऑक्सिलरी बैटरी स्थापने के लिए दी मैंने मे स्थाने मे आकार दुलवा मैं तीन हाइब्रिड बैटरी इवागेम मेतन तीन ऑक्सिलरी बैटरी दें आप सर्विस प्लग पानल विनाडी तुनक आसान खाली गतकर इट पास अब पुलवा मे आवरण को अस्टिक इवत करना कद बैटरी इवत गना मे आवरण को अस्टिक इवत करला बैटरी माउंट ला तीन तंगली फ्रेम मेकिंग इवत करना बैटरी का रिमूव करा दी इलांक पीवर विद्य अब करना पैसेंजर सीट इसराट नवागण ओना मैंने मे विधि अट पैसेंजर सीट इसराट नवागण राइट दें पैसेंजर सीट इसराट नवागत पास इलांग पैसेंजर सीट तेक् संबंध कल तीन मैंने आवरण को क्लिप पलिंग कल वत्तर का राइट ये विद्य को क्लिप पलिंग वत्तर का पास पेना मैंने मे आमा बैटरी के इहल को आवरण तीन अब बल मे को वत्तर का कौमद मैंने मे विद्य मे स्थाने मे संबंध कल तीन आने गलवल इवत करला अब पुलांक तीन बैटरी के इहल आवरण को पोष को इवत कर दें मे तीन प्रियस हाइब्रिड बैटरी मे बैटरी होगा पेन इतना हम मटम की नड़कर गीब वाकना अब दिन है पेन अभी मे हेम तनक शहन प्रमाण सैट्स तीन ऐ थिंक मेन मेव विशाल वशे मे बैटरी दुर्लता मत प्रधानतम हेतु साधक विनो
මේ මෝටර රථයක් නඩත්තු කරනකොට අනිවාර්යයෙන්ම මේ බැටරි නඩත්තුව කියන එක සිදු කළ යුතුමයි. අපි එන්ජිමක කිලෝමීටර් 5000කට සැරයක් ඔයිල් මාරු කරලා එන්ජින් නඩත්තු කරනවා නම් ඒක අපේ මෙකැනිකල් පවර් සෝස් එක විදිහට නඩත්තු ක්‍රියාවලිය එකේ කරගෙන යනවා නම් හයිබ්‍රිඩ් වෙහිකල් එකකට තියෙන ඉලෙක්ට්‍රික් පවර් සෝස් එක තමයි හයිබ්‍රිඩ් බැටරි එක. එහෙමනම් ඉතින් මේකටත් එවැනිම නඩත්තු ක්‍රියාවලියක් අවශ්‍යයි. මේ ගැන අවධානය යොමු කරන සියලුම පාරිභෝගිකයින් යොමු කරලා තමන්ගේ ඉලෙක්ට්‍රික් පවර් සෝස් එක හොඳට මේන්ටේන් කරගන්න අවධානය තියාගන්න. ඊළඟට අපි මෙන්න මේ සයිඩ් අපෝස්ටර් එක ගලවනකොට සයිඩ් අපෝස්ටර් එක ගලවන්න කලින් පළමු වෙනම මෙන්න මෙතන තියෙන ඇනේ ගලවලා ඉවත් කරගන්න ඕන. මොකද හේතුව මෙතනින් තමයි ඔයගොල්ලන්ට පේනවා මේ මෙන්න මේ කොටස. මේ කොටසින් තමයි බැටරි බ්ලෝවර් එකෙන් බැටරි එක කූල් කරන්න අවශ්‍ය වාත ධාරාව ඇතුළට අදගන්නේ. එතකොට මෙන්න මේ කොටස ගලවලා අයින් කරගන්න ඕන. මොකද මේ කොටස සයිඩ් අපෝස්ටර් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කොටස ගලවලා අයින් කරගන්නවා. අයින් කරගත්තට පස්සේ අපට පුළුවන්කම තියෙනවා සයිඩ් අපෝස්ටර් එක ගලවන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇනේ ගලවලා අයින් කරගත්තට පස්සේ මේ කොටස අපට මේ විදියට ගලවලා ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ සයිඩ් අපෝස්ටර් එකේ සම්බන්ධ කරලා තිනේ නැණ එකෙන් එක ගලවලා ඉවත් කරගන්න ඕන. එවිද ඇනටික් ගලවලා ඉවත් කරගත්තට පස්සේ අපිට මෙන්න මෙතන තියෙනවා ප්ලාස්ටික් ලොක් එකක්. ඒ ලොක් එක බොහොම ප්‍රවේශමට ගලවලා ඉවත් කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට මෙතන පැත්තෙන් තියෙන එන කොටසක් තියෙනවා. ඒකත් ඉවත් කරලා මේ අපෝෂක කොටස ගලවලා ඉවත් කරමු. ඊට පස්සේ මම මේ පෙන්වන ආකාරයට ඕගලන්ට පුළුවන් මේ අපෝස්ටර් එක ක්ලිප්ස් වලින් ගලවලා ඉවත් කරගන්න. රයිට් සයිඩ් අපෝෂේ ගලවලා අයින් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදියට දකින්න පුළුවන්කම තියෙනවා මේකේ අභ්‍යන්තරය. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ඩක් ලයින් එක අපි අර මුලින්ම ගලවගත්ත ඉවත් කරගත්ත කොටස සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට මේ කොටසත් එක්ක. මෙතනින් සම්බන්ධ වුණාට පස්සේ මේ පෙන්න මාර්ගය හරහා බ්ලෝවර් එක වෙත වාය ධාරාව ඇද ගන්නවා. ඒ ඇද ගන්න වාය ධාරාව බැටරිය තුළ සංසරණය කිරීමෙන් පසුව බැටරියෙන් මෙන්න මේ කොටස හරහා පද්ධතියෙන් සීසලනය කරගෙන ඉවතට යනවා. ඉතින් මෙන්න මේ විදිහට අපට අපෝෂේ ගලවලා අයින් කරගන්න පුළුවන්. අයින් කරගත්තට පස්සේ දැන් එතනින් එහාට අපට තියෙන්නේ බැටරි එක ඩිස්කනෙක්ට් කරගන්න අනිත් කනෙක්ටර්ස් වලින් සර්විස් ප්ලග් එක අපි පනලා සෑහෙන වෙලාවක් වෙනවා. ඉතින් මේ ඉතුරු කොටස් ටික පියවරෙන් පියවර කරගෙන යමු. ඊට පස්සේ අපෝෂය අයින් කරගත්තට පස්සේ අපි මෙන්න මේ විදියට මේ ඩක් ලයින් එක ගලවලා අයින් කරගන්න ඕන. ටිප් එක පන්නලා මේ විදියට මේ ලයින් එක ගලව ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ අර අපි ඇක්වා ඇක්සියෝ එකේ වාහනේ දැක්කා වගේ නෙවෙයි. මේකේ මේ වගේ සේෆ්ටි ක්ලිප් එකක් ඒකේ තිබුණා. මේකේ වගේ ක්ලිප්ස් දෙකක් අන්තර්ගත කරලා තියෙනවා. රිලේ බ්ලොක් එක ආවරණය වෙන කොටසට එක ක්ලිප් එකකුත් බැටරි පැක් එක ආවරණය වෙන කොටසට තව ක්ලිප් එකකුත් විදියට ක්ලිප්ස් දෙකක් මේකේ අන්තර්ගත වෙනවා. ඊට පස්සේ ඊළඟට අපි කරන්නේ මෙන්න මේ ක්ලිප් එක පන්නලා අනිත් ඩක් ලයින් එකත් ගලවලා අයින් කරගන්න. ඊළඟට මේ සේෆ්ටි ක්ලිප් එක ගලවලා ඉවත් කරගන්නවා. සර්විස් ප්ලග් එක අපි එතෙන්දී ටූල් එක විදිහට පාවිච්චි කරනවා.
අපේ ගැන කතා කරා එක්සි බැටරි සර්විස් එකේදී. ක්ලිප් එක ඉවත් කර ගන්නවා. ඊට පස්සේ මේකට සම්බන්ධ කරලා තියෙන නොන්ස්ටික් ගලවලා ඉවත් කරලා ඉහළ ආවරණ කොටස කලවලා අයින් කර ගන්න. අනේ විදියට ආවරණ කොටස ඉවත් කරගත්ත රස ඔයගලන්ට පේන්න තියෙන මේකේ රිලේ බ්ලොක් එක ඔයගලන්ට දකින්න තියෙනවා. ඒ වගේම කලින් එක වගේම මේකෙත් රිලේ බ්ලොක් එකේ රිලේස් තුනක් තියෙනවා. පොසිටිව් නෙගටිව් හයි ටෙන්ෂන් කේබල්ස් ටික තියෙනවා. බැටරිස් එක තියෙනවා. බැටරි බ්ලවර් එක තියෙනවා. මේකේ තියෙන ආයේ 아무තේ එක එක හඳුන්වා දිය යුතු නැහැ. කලින් වීඩියෝ එක බැලුවා නම් බැටරි බ්ලවර් එක තියෙනවා. පොසිටිව් නෙගටිව් ටර්මිනල්ස් දෙක තියෙනවා. හයි ටෙන්ෂන් ටර්මිනල්ස් ටික. බැටරිස් එක තියෙනවා. ඒ වගේම බැටරි රිලේ බ්ලොක් එක තියෙනවා. බැටරි මේන් පවර් කේබල්ස් වලින් ආවට පස්සේ ඉන්වර්ටර් එකට ඉන්වර්ටර් පරිපථයට ධාරා සම්ප්‍රේෂණය කරන පොසිටිව් නෙගටිව් කේබල්ස් දෙක තමයි මේ තියෙන්නේ. ඒක ඔයගලන්ට පේන රිලේ බ්ලොක් එකට මවුන්ට් වෙලා තියෙනවා ස්ථාන දෙකකින්. හරි, එතකොට මේ ආවරණ කොටස ඉවත් කරගත්තට පස්සේ අපි ඊළඟට කරන්නේ high voltage supply connectors disconnect කරගන්න එක. දැන් ඔයගලන්ට පේන මෙතන මෙන්න මේ තියෙන විදිහට negative terminal එක අපි disconnect කරගන්නවා. ටර්මිනල් එක ගැලවුවට පස්සේ අපි මේකට ඉන්සුලේෂන් එකක් දානවා. දැන් අපි ඇක්සිය මෝටර රතේ කරනකොට අපි ඉන්සුලේට් කරේ නැහැ. එතන ඉන්සුලේට් කිරීමේ ලොකු අවශ්‍යතාවයක් තිබුණ නැහැ. මොකද හොඳ ඉන්සුලේටර් එකක් එක වටේට ආවරණයක් තිබිච්ච නිසා. ඉතින් මේකත් ඉන්සුලේට් කරලා තියෙන එක තමයි වඩා සුදුසු. ඒක නිසා අපි ඉන්සුලේෂන් එකක් දානවා. ඉන්සුලේට් ටේප් එකක් පාවිච්චි කරලා. රයිට්. ඊට පස්සේ අපි මේකේ पशु टर्मिनल का तेजी रिमूव कर एक पेर पारधि में भी इंसुलेट कर අපි මේ විදිහට බැටරි එකෙන් මේන් සප්ලයි එක ඩිස්කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ බැටරි එකට සම්බන්ධ වෙලා තියෙන අනිත් වයර් කනෙක්ටර්ස් ඩිස්කනෙක්ට් කරගන්න එක තමයි පියවරෙන් පියවර කරන්නේ. මෙන්න මේ විදිහට අපි බැටරි බ්ලවර් එකට සම්බන්ධ වයර් කනෙක්ටර්ස් ටික ඊළඟට බැටරි රිලේ බ්ලොක් එක සහ බැටරි එකට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන අවශ්‍ය කරන විදිහට සම්බන්ධ වෙලා තියෙන වයර් කනෙක්ටර්ස් ඒ ටික ඩිස්කනෙක්ට් කරගන්නවා. ඒ බැටරි එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සියරම ටර්මිනල් එක අපි ඩිස්කනෙක්ට් කරගන්න. රයිට්. රයිට්. ඔක්කොම වයර් කනෙක්ටර්ස් ඩිස්කනෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ පෙන්වන තැන්වල සම්බන්ධ වෙලා තියෙන ඇන ටික ගලවලා ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා. ඔයගලන්ට පේනවා මෙතන. මෙතන ඇනක් තියෙනවා. ඒ වගේම මෙතන යට ඇන දෙකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙත් සම් බ්‍රැකට් එක සම්බන්ධ වෙච්ච ඇනයක් තියෙනවා. ඉතින් ඔය ඇන ටික ගලවලා ඉවත් කරගත්තට පස්සේ අපට කිසිම අපහසුතාවකින් තොරව බැටරි එක සම්පූර්ණයෙන් ගලවලා ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා.